අපේ උන් අදත් අපි ආවා අලුත් පාඩමක් සමගින් පරිසරාසිත ක්‍රියාකාරකම් විශේෂයේදී මේ හැම එකක්ම පුතේ අපේ අවට වටපිටාව අපි පාවිච්චි කරන දේවල් ගැන නේද මේ පරිසරයේ පාඩම් වලදී අපි කතා කරන්නේ පුතාලට ඒක තේරෙනව නේද හරි අපි බලමුකෝ අපේ මොකද්ද මේ පාඩම ක්ලයිඩ් කලින් මතක් කරන්න ඕන ඔයාලට හැමදාමත් කියනවා වගේ tuition.lk වේ බඩවි එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වාම ඔයාලට පැවරුම් සහ ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන් හරි ඒකත් මතක් කරන ගමන් පුතේ අපි බලමු අපේ ගමන් බිමන් පාඩම දොළොස්වෙනි පාඩම තමයි ගමන් බිමන් පාඩම පරිසරාසිත ක්‍රියාකාරකම් විශේෂයේදී ගමන් බිමන් පාඩමේදී අපි බලමු මොනවා ගැනද කතා කරන්න කියලා බලමුකෝ හරි ගමන් බිමන් පාඩමේදී පුතේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරනවා ඇවිදීම ගැන හරිද ඔයාලා දන්නවනේ ඉවරදී ඇවිදින්න නේද ඈ කකුලක් කෙලින් තියාගෙන අපි ඇවිදින්න ඕනේ හිට මෙහෙට දුව දුව උඩ පැන පැන අපි ඇවිදින්නේ නැහැ ඇවිදිනකොට වටපිටාව පරිසරයේ ගල් තියනවාද වලවල් තියනවාද අපි හැප්පීද අද චුට්ටක් හරිම විමසිලිමත් අපි ඇවිදින්න ඕනේ අපි කලබල ඇවිදිනවයි දුවනවයි කියන දෙකක් නේ ඇවිදින වෙලාවෙදී අපි කලබලේ දුවන්නේ නැහැ තේරුණා නේද ඒ වගේම අඩිය නිවැරදිව තියන්න ඕනේ කෙලින් තියන්න ඕනේ ඇද කරන්න බෑ පුතේ කකුල් එහෙමනොත් අපේ කකුල් චූටි කනේදල එහෙම පුරුදුනොත් අපි ඇද වෙනවා පුතාලා දැක්ලාති සමහර අයගේ සරෙප්පු පැත්තකින් ගෙවිලා තියෙනවා ඒ ඇයි පැත්තකට කකුල තියන අය නෑ අපි හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕනේ කෙලින් කකුල තියන්න කකුලේ පතුල කෙලින් තියන්න පොළොවේ වදින විදිහට හරි ඊළඟට අපි කතා කරනවා ඉඳ ගැනීම ගැන ඉඳ ගැනීම ගැන කතා කරනකොට මේ බලන්නකො පුතේ මේ බලන්නකො නිවැරදි සහ වැරදි ක්‍රම දෙකම කීපයක් තියෙනවා පුතේ වැරදි ක්‍රම ඔයාලා පාවිච්චි කරන වැරදි ක්‍රම බොහොමයක් තියෙනවා ඒ අතර තුර පුතේ මේ බලන්න මෙයා කොන්ද කෙලින් තියාගන්නේ නැතුව මොකද වෙන්නේ මෙයා ඉස්සරහට නැවිලා අපි වාඩි වෙනකොට මෙහෙම ඉදිරියට නැමිලා වාඩි වුණොත් අපේ පිඳ පිට කොන්ද කොඳු වැට පෙළිය ඇද වෙනවා ඉස්සරහට නැවෙනවා එතකොට දැකලා ඇති පුංචි කාලෙම සමහර අය පුතේ මෙහෙම වකුටු වෙලා ඉස්සරහට නැවිලා ගමන් කරන අය ඉන්නවා අපි කැමතිද එහෙම වෙන්න අර වයසක ගොඩ වයසට ගියාම ආච්චිලා සියලාගේ කොන්දවල දැකලා තියෙනවනේ ඉස්සරහට නැවිලා ගමන් කරන ඒ වයසත් එක්කනේ යාළුවෝ එහෙම වෙන්නේ පුංචි කාලේ අපිට නිවැරදිව වාඩුනේ නැත්නම් අපිට අන්න ඒ වගේ වෙන්න වෙනවා තරුණ වයස කාලේ එනකොට පුතාල කැමතිද කොන්දේ ආබාධ නිතර ඇති වෙන්න පුළුවන් හැම වෙලාවෙම කොන්දේ ආබාධ ඇති වෙන්න පුළුවන් ඒ නිසා පුතේ අපි වාඩි වීමේදී නිවැරදිව පුතේ පුරුදු වෙන්න ඕනේ අපි මෙන්න වාඩි වෙනකොට හොඳට පිට පුටුවේ පුටු ඇන්දේ ගෑවෙන විදිහට පිටි පුටුවට පිටිපස්සට වෙලා පුටුවේ පුටුව වාඩි වෙන තැන හොඳට වාඩි වෙන්න ඕනේ මුළු මේ 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 කොටසම භාවිත කරලා කොටු හොඳට පුටුවේ පිටිපස්සට වෙලා වාඩි වෙලා කොන්ද අර්පිට පුටු ඇන්දට හේතු වෙන විදිහ තමයි අපි වාඩි වෙන්න ඕනේ. ඒ වගේම දරගන්න පුටු පදින්න පුටුවට කකුල් කීයක් තියෙනවද? පුටුවට කකුල් තියෙනවා හතරක්. පුතල තනි කකුලෙන් ඇවිදින්න කරන්න යන්න ගමන් බිම යන්න පුළුවන් තනි කකුලින්. බැහැ නේද? ඉන්න අපහසු නේද? පුටුවට කකුල් හතරක් තියෙනවා නම් පුටුවේ කකුල් හතරම ඕනේ පුටුවට ඉන්න. තේරුණා නේද? ඒ නිසා පුතේ පුටු පදින්න පුටුවට කකුල් දෙකක් තිබිලා පුටුවේ කකුල් දෙකෙන් ඔයාලා හිටියොත් ඔයාලට අනතුරු වෙන්න පුළුවන් ඔයාලා වැටෙන්න පුළුවන් මෙන්න මේ බෙල්ලට අතට පයට ලෙස්සලා පුටුව ගිහිල්ලා වැටිලා ඔළුව එහෙම වැදුනොත් පිටිපස්සින් ගිහිල්ලා බොහෝ මනතුරු වෙනවා ඉස්කෝලේදී අපි බොහෝ විට දකිනවා පුතේ වල වැරදි ඉරියව්ව භාවිත කරන ඒ නිසා කවදා පුටු පදින්න එපා පුටුවට කකුල් හතරක් තියෙන අපිට කකුල් දෙකක් තියෙන කකුල් දෙකෙන් හිට ගන්න පුටුවට කකුල් හතරක් තියෙන පුටුවට කකුල් හතරෙන් ඉන්න හොඳට මතක තියාගන්න එක හරි ඊළඟට බලන්නකෝ මේක සිට ගැනීම හිට ගත්තාම මොකද වෙන්නේ කියලා අපි බලමු හිට ගන්න ඕනේ මේ බලන්න පුතේ මෙයා හිට ගන්න විදිය හරිද කියලා මේ බලන්න මෙයා හිට ගන්න විදිය හරිද කියලා මෙයා හිට ගන්න විදිය හරිද බලන්න වැරදි නේද හිටගෙන ඉන්නකොට මෙම් පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා එහෙම නැත්නම් එක කකුලකට බර වෙලා හිට ගන්නවා මේ බලන්න ටීචර් මේ ඉන්න එක කකුලකට පැත්තකට පාත් වෙනවා. එතකොට මො කාලයක් යනකොට ඔක පුරුද්දට ගියොත් ඔයාලට ඔන්න ඔය එක පැත්තකට මොකද වෙන්නේ? කොන්ද ඇද වෙලා ඔයාල එක පැත්තකට තමයි හැම වෙලාවෙම ඉන්න වෙන්නේ. එක පැත්තක් කොටයි එක පැත්තක් උසයි. කැමතිද එහෙම ඉන්න? මම නම් කැමතිනේ. මම නම් කැමතිනේ. පුතාලත් පුතේ හිත ගන්නකොට හැම වෙලාවෙම කොන්ද කෙලින් තියාගෙන ඔළුව කෙලින් තියාගෙන හිත ගන්න පුරුදු වෙන්න ඕනේ. අත් දෙක කෙලින් තියාගෙන හිත ගන්න ඕනේ. සීරුවෙන් හිත ගන්න, පහසෙන් හිත ගන්න පුතාලා දන්න ඕනේ. නේද? හරි ඒක කෙසේ වෙතත් පුතේ ඔයාලා එදිනදා ගමන් ඉන්න එදිනදා වැඩ කරනකොට ඔයාලා හිට ගන්න අවස්ථාව වෙනවා ඒ හිට ගන්නකොට නිවැරදිව හිට ගන්න කෙලින් හිට ගන්න හැම වෙලාවෙම අත් දෙක කෙලින් තියාගෙන ඔළුව කෙලින් තියාගෙන හිට ගන්න පුරුදු වෙන්න අත් දෙක පිටිපස්සට බැඳගන්න නැත්නම් ඉස්සරහට තියාගන්න
ඕන විදිහකට. දාලා අපිට අත් දෙක ඕන තරම් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙක ලං කරගෙන ඔළුව කෙලින් තියාගෙන හිට ගන්න පුරුදු වෙන්න ඕනේ. නැත්තම් අපිට ආබාධ වෙන්න පුළුවන්. මේ බලන්න මෙයා හිටගෙන ඉන්න විදිහ. පුතාලට ඒක පේනව නේද? හරි. ඔන්න ඊළඟට බලමුකෝ අපි මොකද්ද කියලා. බරක් රැගෙන යාමේදී. බරක් ඔසවනකොට හැම වෙලාවෙම පුතේ බර දෙන්න ඕනේ පුතේ මුළු ශරීරයටම. මේ එක පැත්තකට පුතේ සම්පූර්ණම මේ බර ඔසවන වෙලාවකදී පුතේ සම්පූර්ණ මේකට මේ බලන්න මෙයා මෙහෙම පාත් වෙලා ඒ විදිහට අපි බර ඔසවන්නේ නැහැ. හොඳට පාත් වෙලා පුතේ අපි ඒ බරත් එක්ක කෙලින් වෙන්න ඕනේ. ඒතොර අපේ අවශ්‍ය කියන්නේ බර ඔසවන්න පුළුවන් ප්‍රමාණයට තමයි අපි ඔසව ගන්න. අනිත් එක දැනගන්න චූටි දූලා පුතාලා පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න තමන්ට දරා ගන්න පුළුවන් බරක්. තමන්ට ඔසවන්න පුළුවන් බර තමයි අපි ඔසවගෙන යන්නේ. ඒක අරගෙන යනකොටත් පුතේ කොන්ද නාවාගෙන අපි යන්නේ නැහැ. මෙන්න මේ අරගෙන යනවා තමයි අරගෙන යන විදිහ තමයි අපි අරගෙන යන්නේ. මෙයා පේනවනේ අරගෙන යන විදිය. මේ බලන්න. මේ අරගෙන යන විදිය පේනවනේ කෙලින් අරන් යන්න ඕනේ. ඒ කෙලින් අරගෙන යන්න නම් පුතේ අපිට ඔසවන්න පුළුවන් බර ප්‍රමාණය තමයි ඔසවන්නේ. පස්සේ කාලෙදී පුතේ ඔය වගේ අපි අනවශ්‍ය බරක් අපේ ඇඟේ දරා ගන්න බැරි බරක් ඉස්සෙවුවහම අපි නිකම්ම රෝගීන් බවට පත් වෙනවා. කොන්ද සහ මේ අත මේ කකුල් ඒවා ආශ්‍රිත විවිධාකාර රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. චූටි කාලෙදී පුතේ මේවා කැඩෙන්නත් පුළුවන්. මේ අතපය ඕන රෙඩිය බරක් දුන්නහම පුතේ මේවා කැඩලා යන්න පුළුවන්. මේවා පණින්න පුළුවන් මේ අස්ති. එනිසා එහෙම අනතුරු කරගන්න එපා. අපි හැම වෙලාවෙම නිවරදිරියව භාවිතා කරන්න ඕනේ. ඊළඟට බලන්නකෝ ගමන් බිමන් යෑමේදී අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම වමන් පොදු වාහන ගැන. මොකද්ද මේ පොදු වාහන කියලා කියන්නේ? පොදු වාහන කියලා කියන්නේ පුතේ හැමෝටම භාවිතා කරන්න පුළුවන් වාහන. පොදු වාහනවල විශේෂත්වය තමයි පොදු වාහනවල ගමන් බිමන් ගමන් සීමා. යම් කිසි මේ අපි හිතමු මෙහෙම අපිට ඕන ඕන තැන් වලට යන්නේ නැහැ. ඒ බස් එකට හරි මොකකට හරි කෝච්චියට හරි අපි නැංගාම එයාලා යන ගමන් මාර්ගය තමයි අපිට අවශ්‍ය තැනදී අපි බහින්න ඕනේ. ඒ වගේම තමයි අපි හිතමු මෙහෙම කඩවතේ ඉඳලා පිටකොටුවට යනවා නම් බස් එක එයාලා යන්නේ කඩවතේ ඉඳලා පිටකොටුවට යන මාර්ගය විතරමයි. අපිට ඕන ඕන තැන් වලට ඒ බස් එක හරවලා අපිව ගිහිල්ලා දාන්නේ නැහැ. එයාලා යන ගමන් මාර්ගය ගිහිල්ලා අපිට ඕන තැනදී බැහැලා ඒ පහසුව විතරයි අපිට තියෙන්නේ. අනිත් එක තමයි පොදු වාහන භාවිතා කිරීමේදී බලපත්‍රයක් අපි ලබා ගන්න ඕනේ. ටිකට් එකක් කියලා කියන්නේ ටිකට් පතක් කියලා පුතාලා කියනව නේද? ටිකට් පතක් යොදා ගන්න. තේරුණාද? ටිකට් පතක් යොදා බස් රථයට බස් රථය තුළදී ටිකට් පත යොදා මේ ලබා ගන්න පුළුවන්. දුම්රිය භාවිතා කිරීමේදී දුම්රියට නගින්න කලින් ටිකට් මේ බලපත්‍ර කියන ගමන් බලපත්‍ර ලබා දෙන කවුලුවක් තියෙනවා. කවුන්ටර් ටිකට් කවුන්ටරේ. අන්න එතනදී අපිට කලින්ම අපි ටිකට් පතක් ලබා ගන්න ඕනේ. ඒ ටිකට් පතක් ලබා නොගෙන අපි ගියොත් අපිට බොහෝ විට දඩ සහ නීතියට අහු වෙලා අපිට දඩ ගහන්න හිම පුළුවන්. දඩ හිම වදින්න පුළුවන් අපිට. ඒ නිසා නීති විරෝධී විදිහට අපිට පොදු වාහන භාවිතා කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන වළංගු ටිකට් පතක් ගමන් බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. හරි, බලමුකෝ අපේ පොදු වාහන මොනවද කියලා. පොදු වාහනවලදී පුතේ ගොඩක් දෙනෙන් භාවිතා කරන්නේ බස් රථය සහ දුම්රිය. නේද? බස් රථය සහ දුම්රිය තමයි අපි පොදු වාහන කියලා අපි ගණන් බොහෝ විට අපි යොදා ගන්න. ඕන කෙනෙකුට මේක යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පුතේ පොදු වාහනවල තව තියෙනවා වලට. දැන් මේ වෙනකොට ටැක්සි. අපි කියනවා මොකද්ද මේ ත්‍රී වීලර්. ත්‍රී රෝද රථවලින් බොහෝ විට අපිට ඕන කරන අපිට ඒ වගේ ගෙන්නගෙන අපිට අපේ ගමන් බිමන් යන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් පොදු වාහන බොහෝ විට තියෙනවා පුතේ. අපි පොදු වාහන භාවිතා කිරීමේදී බොහෝ දේවල් ඉගෙන ගන්න ඕනේ. පොදු වාහන භාවිතා කරන පොදු වාහන කියන්නේ අපි හැමෝගෙම දෙයක් නා. අපි හැමෝටම භාවිතා කරන්න පුළුවන් විදිහට අපි පොදු වාහන පාවිච්චි කරන්න. ඒවට ඉරන්න, කුරුටු ගන්න, කඩන්න ඒ වගේ දේවල් අපි කරන්න හොඳ නෑ. ඒවා දේවල් කරොත් එහෙම දඩුවල් ලබන්නත් වෙනවා. ඒකත් මතක තියාගන්න. ෂීට් එහෙම ඉරන්න ඒ වගේ දේවල් කරන්න හොඳ නෑ පුතේ. පොඩ්ඩක් ඉරලා තිරනවා වලට ඉරනවා තා පොඩ්ඩක් ඇදලා දාන්න එහෙම. ඉරලා දාන්න එහෙම හිතනව නේද? අන්න ඒ වගේ වැඩ නම් අපි කරන්න හොඳ නෑ. පොදු වාහන විතරක් නෙවෙයි, ඔයාලගේ පෞද්ගලික වාහන වුණත් එහෙමයි පුතේ. ඔයාලගේ ගෙදර තියෙන වාහන වුණත් අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා වාහන කිව්වහම සමහර වාහන අහස යනවා, සමහර වාහන වතුර යනවා, සමහර වාහන ගොඩබිම යනවා. අපෝ කොච්චර නම් වාහන තියෙනවද? අපි දැන් කතා කරන්න යන්නේ වතුර ගමන් කරන වාහන ගැන. වතුර ගමන් කරන වාහන ගැන තමයි අපි මේ කතා කරන්නේ.
ඔරුව පුතාලා දැකලා තියෙන දොරුව. මෙන්න වතුරේ ගමන් කරන කුඩා වාහනයක් තමයි ඔරුව. මේක වාහනයක් පුතේ ඔරුව. තර වතුර පා වෙනවා. ඉතින් අර හබලක් යොදාගෙන ඉතින් වතුරේ අපිට ඕන දිහාවක යන්න පුළුවන් වතුරේ තුලදී. වතුර තමයි අපි ගමන් කරන්නේ. මේ තියෙන ඔරුව. ඊළඟට අපිට තියෙනවා පාරුව පුතේ. දැන් නම් ගොඩාක් තැන්වල පාරු අඩුයි. වතුර හරහා ගමන් කරන්න මේ ගොඩ බිම සිට එහා ගොඩ බිමට මේ යුරේ සිට එහා යුරට ගමන් කරන්න බොහෝ විට පුතේ අපි පාරුව යොදාගත්තා. මේ තියෙන පාරුව මේ තියෙන මේ බලන්න මේ පාරුව මෙන්න බලන්න පාරුව මෙන්න මේ පාරුවෙන් පුලේ පුතේ අපි ඒ කාලෙදී ගමන් බිම පාලන් එහෙම එන්න කලින් දැන් නම් පාලන් තියෙන පාත්‍ර වතුර හරහා ගමන් කරන්න මේ පාලමක් හදලා තියෙන පාර නේද ඒ කාලෙදි පුතේ ගොඩක් දිනෙන් පාරුවෙන් තමයි වතුර හරහා ගඟක් හරහා හෝ ඔයක් හරහා හෝ වැවක් හරහා හෝ ලොකු ඉඩ ගමන් කරන්න ලොකු පරාසයක් තියනන ප්‍රමාණයක් තියනන අපි පාරුවෙන් ගොන්න ගමන් කරලා තියෙනවා ඊළඟට පුතේ අද වෙනකොට බෝට්ටුව නැව යොදා ගන්නව නේද වතුර ගමන් කරන ඒ ගොඩක් විදේශ රටවල් වලට එහෙම යන්න බෝට් නැව යොදා ගන්නවා ඊට බෝට්ටුව එහෙම යොදාගෙන අපිට වතුරේ ගමන් කරන්න අපි බෝට් එකම යොදා ගන්න නැව සහ බෝට්ුවත් වතුරේ ගමන් කරන වාහනයක් කියලා පුතාලා දැනගන්න. එතන මොනවද වතුරේ ගමන් කරන වාහන රුව, පාරුව, බෝට්ුව, නැව, හපෝ තව එවනම් තියෙනවනේ හොයන්න හොයන්න ඔයාලා. ඊළඟට බලමු අපි අහස යන වාහන මොනවද කියලා. අහස යන වාහන අපි මොනවද කියලා බලමු. ජෙට් එක, රොකට් එක මට හෙන පුතාලා කියනවා. කියන්න බලන්න. ජෙට්, රොකට් හපෝ කොච්චර නම් තියෙනවද ගුවන් යානය ඔන්න හසේ ගමන් කරන වාහන පුතේ මේ වගේත් අපිට විදේශ රටවලට එහෙම යන්න බොහෝ විට ගුවන් යානය යොදා ගන්නවා නේ නැව වගේම වතුරේම නැවෙන් යනවා අහසේ යනවා ගුවන් යානය අපිට බස් එකකින් කොච්චර යන්න පුළුවන්ද වෙනත් රටවලට බැහැනේ ඉතින් අපි මේව තමයි යොදා ගන්නෙ මේ රොකට් වගේ දේවල් අපි යොදා ගන්නේ අභ්‍යවකාශ තොරතුරු හොයන්නේ ගමන් බිම යන්න දැන් ඔයාල දන්නවනේ හඳට යනවා එක එක ග්‍රහලෝක වලට අපේ යනවා එහෙම යන්න තමයි පුතේ මේ උපකරණය යොදාගන්නේ ඊට පස්සේ අපි කතා කරමුකෝ ගොඩ බිම යන වාහන ගැන අපි කතා කරා දැන් බස් එක ගැන කතා කරා කෝච්චිය කතා කරා කෝච්චිය තව විශේෂ දෙයක් තියෙනවා පුතේ මේ අපි දන්න තාරපාරේ අපි දන්න ඔය අපි ගමන් බිම යන්න තාරපාරේ කෝච්චියට යන්න පුළුවන්ද බෑ නේද කෝච්චියට පුතේ විශේෂිත වුණු පාරක් තියෙනවා රේල් පාර අපි කියන එක රේල් පාර කියලා කෝච්චිය ගමන් කරන කෝච්චිය රෝද ගොඩක් තියෙනවා නේද රෝද ගොඩක් තියෙනවා කෝච්චියේ පෙට්ටි ගොඩක් තියෙනවා දිග වාහනයක් තමයි කෝච්චිය කියන්නේ ඉතින් කෝච්චිය ගමන් කරන්න බෑ අපි මේ යන පාර පාරේ අපි යන මේ පාරේ කෝච්චියට ගමන් කරන්න බෑ අපි කරන්නේ මොකද ඒකට විශේෂ වුණු පාරවල් හදලා තියෙනවා කෝච්චි පාර රේල් පාර රේල් පාරේ තමයි කොච්චියක් දුවන්නේ ඊළඟට ඔන්න දැනගත්ත තවමනද ගොඩබිම යන වාහනේ බයිසිකලය රෝද දෙකේ බයිසිකලය බයිසිකල මොනවද පාපැදිය යතුරු පැදිය රෝද තුනේ වාහනයක් ත්‍රිරෝද රථය තයි මොනවද වෑන් එක ලොරිය ඒවත් යනවා නේද එතකොට කාලෙදි පාවිච්චි කරාපු තැතිති බොහෝ විට කරත්ත ගොන් කරත්ත අශ්ව කරත්ත නේද ඒවත් දැනගෙන ඉන්න අතීතයේ භාවිතා කරපු වාහන ඒව තමයි හරි ඒ අතරතුර ඔන්න ඔක්කොම පුතේ ගොඩබිම යන වාහන ගොඩබිම යන වාහන නම් බොහෝමයක් තියෙනවා නේද කොච්චර නම් කාර් එක අනේ කොච්චර නම් තියෙනවද අපි ළඟට කතා කරනවා පුතේ අනතුරු ගැන ගමන් බිම යාමේදී සිදුවන අනතුරු ගැන තමයි මේ කතා කරන්නේ බලන්න මේ ඇක්සිඩන්ට් එක හදිසි අනතුර බලන්න වාහන දෙකක් එකට හැප්පිලා ඉතින් මේ වගේ අනතුරු වෙනවා ඊළඟට මේ බලන්න මේක හරිම වැදගත්. මෙන්න කහයිරකුත් නැහැ මොකුත් නැහැ. මෙන්න වාහනයක් හෝන් කරනවා. මෙන්න බලන්න මේ ළමයෙක් හරහා පයින් වලට පේනවද මෙතන? පේනවද පුතාලට මෙතන? බලන්න මේ වාහනේ ළඟ තියාගෙන පාර හරහා පයින්නවා. එහෙම අවස්ථාවක් මම ඕන තරම් දැකලා තිනවා පුතාලා දූලා පුතාලා. අම්මගේ අතින් අල්ලගෙන යන්නේ. ඉතින් මොකක් හරි දැක්කගම හරි කලබල. අම්මගේ අත කඩලා පුතාලා දූවනවා. ඉතින් ඔය අතරතුරු පුතේ වාහනයක් ආවොත් පුතාලට මොකද වෙන්නේ? හැප්පෙනවා ඔයාලා දැකලා තියෙනවනේ. හපෝ මේ වගේ දේවල් ඕන තරම් වෙනවා. පුතාලා ගමන් බිම යන තව චූටි වැඩි තනියම හැම වෙලාවම පාරේ ගමන් කරනකොට අම්මගෙන් තාත්තගෙන් අතින් අල්ලගෙන යන වැඩිහිටියෙක්ගේ අතින් අල්ලගෙන පාරේ ගමන් කරන්න පුරුදු වෙන්න ටිකක් ලොකු වෙනකන් තව පුංචිනි ඔයාලා. තේරුණා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ වගේ අවස්ථාවලදී පුතේ
ඔන්නෝම අනතුරු වෙන්න පුළුවන්. මෙන්න මේ අනතුරුනේ වැලකින්න නම් අපිට බොහෝ විට පාර හරහා ගමන් කරනකොට කහිර යොදා ගන්න පුළුවන්. දැන් සුදුවිර කහිර සුදුවිර දෙකම දැන් තියෙනවා. මේ බලන්න වාහන නවත්තලා තියෙනවා. ඉතින් පාර හරහා ගමන් කරනවා. වාහන කහිර හැම මොහොතකම කහිර යොදා ගන්න උත්සාහ කරන්න. කහිර නැති වෙලාවට පාර දෙපැත්තේ බලන්න ඕනේ. මම ඒකත් කියලා දෙනවා. මෙන්න මේ අනතුරු වලින් ආරක්ෂා කරන්න එක තමයි කරන්න ඕනේ. වාහන නැති වෙලාවකට තමයි පාර හරහා පයින් ඕනේ. චූටි දුල පුතාලා එහෙම පයින්නේ නැහැ. වැඩිහිටි එක්ක තමයි පාර හරහා පයින් ඕනේ. පාර හරහා යන්න ඕනේ. මේ බලන්නකෝ. මේ දෙක ෆිරි දුල පුතාලට තමයි මේක වඩාත් වැදගත් වෙන්නේ. ගමන් බිමන් න්යායමේදී විය හැකි බාධක. ඔයාලට පාඩමක් තියෙනවා පුතේ. දෙකේ පන්තියේ දෙක ෆිරි දුල පුතාලට මේ පාඩම තියෙනවා. මෙන්න මේ වගේ බාධක වෙන්න පුළුවන් අපිට ගමන් බිම. බස් රථේ ප්‍රමාද වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නේද? ඉතින් අපි මේ වගේ වෙලාවට කලබල වෙනවද? නෑ පුතේ. ඉතින් මොකද කරන්නේ? මාර්ගයේ ගම් වතුරු යට වී තියෙන්න පුළුවන්. එහෙම අවස්ථා වෙනවා වැහි කාලෙදී අපෝ ඕන තරම් අපිට ඕන කරන ගමන් බිම යන්න බැරි වෙන්න පුළුවන්. මාර්ගයේ සතුන් ඉන්නවා. ඔයාලා දැකලා ඇති පුතේ අලි. හබරණ පොළොන්නරුව පැත්තේ යන වෙලාවට ඔයාලා දැකලා ඇති පුතේ පාර හරහා නිතරම අලි ගමන් කරන හුවමාරු වෙනවා. අලි එනවා හුවමාරු වෙනවා හොඬ වැලේ දා හොඬ වැල දානවා බස්සක රේම අවස්ථා දැකලා තියෙනවද යන්න පුතේ පැත්තේ ටිකක් ඇවිදින රටට ඒ ඇවිදින වෙලාවකදී බලන්න පුතේ සතුන් ඉන්න පුළුවන් ඒ වගේ අවස්ථාවලදී අපි ගමන් බිම ප්‍රමාද වෙන්න පුළුවන් ඊට පස්සේ තියෙන්න පුළුවන් මාර්ගයේ ඇති විවිධ රෝග වලින් අනතුරු වෙන්නත් පුළුවන් මාර්ගයේ තියෙන්න පුළුවන් යකඩ කෑලි වීදුරු කටු වගේ දේවල් ඒවා දාන්නත් ඉතින් අපේ අයම තමයි නේද අපි දාන දේවල් දාන දේවල් වලට අපට අනතුරු වෙන්න පුළුවන්. මේ මේ හැම දෙයකම කරන් තියෙන අපි ගමනක් බිමනක් යනකොට ප්‍රධානම දේ තමයි කල් වේලෑ ඇතුව ගමන් බිම යන්න ඕනේ. කල් Tamanට අත්‍යවශ්‍ය ගමනක් නම් කල් වේලෑ ඇතුව ගමන් බිම යන්න පුතේ. එතකොට ප්‍රමාදය බොහෝ දුරට අපට ප්‍රමාද උනායි කියන එක අපට ගැටලුවක් වෙන්න බෑ අපේ ගමනත් එක්ක. තේරුණා මේ වගේ ඕන තරම් මේ වගේ ප්‍රමාද වීම වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමුකෝ මොකද්ද කියලා. ගමන් බිම යනකොට කරන්න හොඳ නැති දේවල් බොහොම වටිනවා මොනවද බලන්න පුතාලට පේනවා වාහන වලට ගල් ගහන්න හොඳයිද හොඳනේ නැහැ පාරේ විවිධ දේවල් දැමීම මෙතනදී කෙහෙල් පොතු අඹ පොතු වගේ දැම්මොත් ගස්වල අතු කැබලි වීදුරු කැලි වගේ දැම්මොත් කෙහෙල් පොතු අඹ පොතු දැම්මොත් මොකද වෙන්නේ ලස්සනම පුතේ වාහන පවා අපි පළතුරු කාලා ඒව වීසි කරන්නේ නැහැ පාරට මං කිව්වා පාර දෙපැත්තටවත් අපි කූණු දාන්නේ නැහැ. ඒව දාන්න ඕන තැන් තියෙනවා. දාන්න නැත්නම් Taman ගෙනින බෑග් එකේම දාගෙන එන්න. ගෙදරට ගෙනල්ලා එක බැහැර කරන තැනකට වීසි කරලා දාන්න. බැහැර කරලා දාන්න. පුරුදු වෙන්න පුංචි කාලේ ඉඳන් Taman කන ටොෆි කොලේ Tamanගේ බෑග් එකේම දාගෙන ගෙදර ගේන්න. ඩස්බින් එකක් තියෙනනම් ඒකට දාන්න. දාන්න තැනක් නැත්නම් ගෙදර ගේන්න. වීසි කරන්න එපා. ගමන් බිමනකට බස් එකෙන් එළියට දානවා. දැකලා තියෙනවා මම බස් එකෙන් එළියට වීසි කරන ජනේලේ. කෙහෙල් ගෙඩිය කෑව පොත්ත වීසි කරා. ඉතින් තවත් කෙනෙක්ට ඒක අනතුරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ වීදුරු කෑලි, ගස්වල අතු කෑලි අරම වීසි කරන පාර මැදට. චුරු දූල පුතාලේ කෙනෙක් විනෝදෙට කරන්න වෙනකොට ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්. ඒවා කරන්න එපා. අය වාහනවල ආසන හිල් කරනවා, ඉරනවා. චුට්ටක් හරිරලා තියෙනවා චුට්ටක් තව පොඩ්ඩක් බාල ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන. ඉතින් හොඳට මිරිලා යනවා. පැන්සල් කෑලි අරවා මේවා ගහලා පුතාලා පැන්සල් තුඩ පෑන් තුඩ වල දාලා ඉරලා දානවා. කව කටු වල කූරු දාලා ඉරලා දානවා. හිල් කරනවා. ඒ වගේ වැඩ කරන්න එපා. අය ඔයාලා කරනවා පුතේ රංචු විදියට පාර පුරා දුවනවා. රංචු විදියට ඔයාලා පාර පුරා දුවනවා. ඒ වැඩේ කරන්නත් එපා. බොහෝ විට අපට අනතුරු වෙන්න පුළුවන්. අය ඔයාලා කරන පාර සෙල්ලම් කරනවා. පාර තියෙන සෙල්ලම් කරන්නද? පාර තියෙන වාහන වලට එන්න අපිට ගමන් බිම යන සෙල්ලම් කරන්න තියෙන ක්‍රීඩා පිටිය. පාරේ සෙල්ලම් කරන්න යොදා ගන්න තැනක් නෙවෙයි. බොහෝ විට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් පාරේ සෙල්ලම් කරනකොට. අපිට මතක නැහැ මොකද වෙන්නේ කියලා. මොන වාහනයක් ඇද්ද කියලා මතකත් නැහැ. විවිධාකාර මේ රියදුරු තමයි අපි ගමන් බිම යන්නේ වාහන වල. අපිට අනතුරු වෙන්න පුළුවන්. අනෙත් එක තමයි පාර ගමන් කරනකොට කොහෙන්ද යන්න ඕනේ? පාරේ යන්න ඕනේ වමෙන්ද දකුණෙන්ද? පාරේ ගමන් කරන හැම වෙලාවෙම පුතේ දකුණින් ගමන් කරන්න. මොකද වාහන ගමන් කරන්නේ මොන පැත්තෙන්ද? වම් පැත්තෙන්. බොහෝ විට පුතේ අපි දකුණ ගමන් කරනකොට අපට ඉදිරියෙන් එන වාහන තමයි අපිට දකින්න ලැබෙන්නේ. අපිට පිටිපස්සෙන් එන වාහන, අපිට පිටුපසින් එන වාහන අනිත් පැත්තේ යන්නේ. ඔයාලා හොඳට බලන්න හැම වෙලාවෙම පුතේ දකුණු පැත්ත අපි යොදා ගන්න ඕනේ වාහනවල ගමන් කරනකොට.
අපි යන පැත්තේ වාහනෙන්නේ අපිට ඉදිරියේ. මොකද එයාලා වම්ෙන් එන්නේ අපි යන දකුණෙන්නේ. තේරුණා නේද? ඒ නිසා හැම වෙලාවම වම් පැත්තෙන් ඔයා දකුණෙන් ගමන් කළ යුතුමයි. ඊළඟට අපි බලමු මෙන්න මේ සින්දුව. ආ බල් කියවන දකුණ බලවම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. හරිද? මගෙත් එක කියමු බලන්න එහෙනම්. දකුණ බලවම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. දකුණ බලවම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. හරිද? හැම වෙලාවම ටීච් හයිලයිට් කරලා තියෙනවා දකුණ 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 නැත්නම් කියලා. පේනවද? දකුණ බලලා පුතේ වම බලන්න ඕන. දකුණ පැත්ත බලලා වමත් බලන්න ඕන. ඊට පස්සේ වම පැත්තෙන් බලනකොට ඒ අතරතුර දකුණෙන් එන්න පුළුවන්නේ. මොකද කරන්න? අය දකුණ බලන්න ඕන. දකුණ බලලා වම බලලා අයත් දකුණ බලන්න ඕන. දකුණ පාරේ වාහන නැත්නම් විතරයි පුතේ අපි ඉක්මනට මාරු වෙන්න ඕනේ. පාර හරහා පයින්න ඕනේ. පුළුවන් නම් හැම වෙලාවම කහිර භාවිතා කරන්න. කහිර මත දුණත් පුතේ ඔයාලා අර කියපු වැඩේ කරන්න. දකුණ බලලා වම් බලලා වාහන එනවා බල බල කහිර පයින්නත් ඔයාලට බෑ. හොඳද? කහිර පාවිච්චි කරනකොටත් අපි අරක දැනගන්න කහිර මත පවා ඕන තරම් අනතුරු වෙලා තියෙනවා. එනසා ඔයාලා කහිර පාවිච්චි කරනකොටත් ඔයාලා හැම වෙලාවෙම විමසිලිමත් කහිර පාවිච්චි කරන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.